saranam gacchami, dhammam saranam gacchami, sangham saranam gacchami, dutiyampi buddham saranam gacchami, dutiyampi dhammam saranam gacchami, dutiyampi sangham saranam gacchami, tatiyampi buddham saranam gacchami, tatiyampi dhammam saranam gacchami, tatiyampi sangham saranam gacchami, panati pata viramani sikkhapadam samadhiyami, adinnadana viramani sikkhapadam samadhiyami, kamesu micchachara viramani sikkhapadam samadhiyami, musavada viramani sikkhapadam samadhiyami, surameraya majjapamadatthana viramani sikkhapadam samadhiyami, samanta chakravalesu atra gacchantu devata, saddhammam munirajas sunantu saggamokkhadam, dhammasavana kalu ayam bhadanta, dhammasavana kalu ayam bhadanta, dhammasavana kalu ayam bhadanta, namo tassa bhagavato arahato samma sambuddhassa, namo tassa bhagavato arahato samma sambuddhassa, namo tassa bhagavato arahato samma sambuddhassa, asare sare matinu sare cha sare dassinu, te sarannadhi gacchanti miccha sankhapta gochara, sarancha sarato nyatva asarancha asarato, te sarannadhi gacchanti සම්මා සංකප්ප ගෝචරාති. අසාරේ සාරමතිනු සාරේ චාසාර දස්සිනු. අසාරදය සාරයයි අදහස් කරනවා නම් සාරී චාසාර දස්සිනු සාරදය අසාර ලෙස දකිනවනම් තේ සාරං නාධි ගච්ඡන්ති, එතනත්තන් කිසිදින සාරත්වයකට පැමිණෙන්නේ නැත. හේතුව මිච්ඡා සංකප්ප ගෝචරා, එයත්තන් හැසිරෙන්නේ මිත්‍යා සංකල්පයන්ගේ, නැත්තන් එයතු වැරදි සංකල්පනා සහිතව කටයුතු කරන බැවින්. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ, යම්කිසි කෙනෙක් සාරදය සාර ලෙස දැනගෙන අසාරය අසාර ලෙස දැනගෙන කටයුතු කරනවා නම් තේ සාරං අධිගච්ඡanti, එයත්න් සාරත්වයට විපුලත්වයට පත් වෙනවා. මොකද හේතුව එයත්න්ගේ අදහස් එයත්න්ගේ සංකල්පනා හොඳයි. සම්මා සංකප්ප ගෝචරා, එයත්න් හැසිරෙන්නේ යහපත් සංකල්පනා සහිතව බැවින්. මෙතෙන්දී සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප සාර අසාර කියන කරුණු හතරක් පෙන්වනවා. අපි කොහොමද සාරය මේයි අසාරය මේයි කියලා තේරුම් කරන්නේ, නැත්තම් තීරණයකට එළඹෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ තේරුම් කිරීමට සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන වචන දෙක භාවිතා කළා.
මේ පින්නතුන් හොඳට අහලා ඇති මේ වචන දෙක සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප කියන විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා සංකප්ප කියන වචනය අහලා පුරුදුයි. දැන් අපිට ඕන විදිහට සාරය තීරණය කරන්නත් බෑ අපිට ඕන විදිහට අසාරය තීරණය කරන්නත් බෑ. ඒ තීරණය කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ මේ මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන වචන දෙකෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මොනවද මිච්ඡා සංකප්ප කියන්නේ මොනවද සම්මා සංකප්ප කියන්නේ? එය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මිච්ඡා සංකප්ප කියලා කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. නැත්නම් කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක. සම්මා සංකල්පනා කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. නැත්නම් නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. එතකොට අපි යම්කිසි කෙනෙක් කාම විතර්කයන්හි හැසිරෙනවා නම් ඒ කාම විතර්කයන් හේතු කොටගෙනම එතනස්සාට ව්‍යාපාද විතක්ක, මිහිංසා විතක්ක කියන මේ අකුසල විතර්කයන්ද, අකුසල සංකල්පයන්ද ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. මොනවද කාම විතක්ක කියලා කියන්නේ? කාම කියලා කියන්නේ කාම කියනකොට මේක මේ කාම කොටස් දෙකකට බෙදෙනවා. වස්තුකාම, ක්ලේශකාම යනාදී වශයෙන්. ඒ වස්තුකාම කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වන වස්තුන්. අපි කැමැති ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන්ට ගෝචර වන වස්තුන්ට කියනවා වස්තුකාම කියලා. ක්ලේශකාම කියලා කියනවා ඒ වස්තුන් නිසා අපේ සිතෙහි හටගන්නා වූ යම්කිසි තෘෂ්ණා සහගත බැඳීමක්, බැම්මක් තියෙනවා නම් එන්නේ ඒ බැඳීමට, ඒ බැම්මට කියනවා ක්ලේශකාමය කියලා. පින්වත්නි, භයානක වස්තුකාමය නෙමෙයි, භයානක ක්ලේශකාමය. ඒ ක්ලේශකාමය නිසා නොයෙක් විදිහේ වැරදිවලට සත්වයා පෙළඹෙනවා. අපිට තියෙන ඉන්ද්‍රියන් පිනවීමේ ආශාව නිසා කොයි ආකාරයකින් හරි අපි ඉන්ද්‍රියන් පිනවන්නට අපේක්ෂා කරනවා. ඒ ආකාරයෙන් යමෙක් තමන්ට කැමති ආකාරයකින් මෙසේ ඉන්ද්‍රියන් පිනවන්නට බලාපොරොත්තු වෙනවා නම් එතනත්තාට මේ ලෝකයේ ඒ සඳහා නොකළ හැකි අපරාධයක් නැහැ. මොකද තමන් බලාපොරොත්තු වෙන දේ, තමන්ගේ අපේක්ෂාව කොහොම හරි සම්පූර්ණ කරගන්නට අදිෂ්ඨාන කරන නිසා. එතකොට එහෙම තමන්ගේ අපේක්ෂාව අදිෂ්ඨානය තමන් සම්පූර්ණ කරගන්න බැරි නම් තමන්ට ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීම ඇති වෙනකොට ඒක තමයි කියන්නේ ව්‍යාපාද සංකල්පනා කියලා. ලබා ගන්න බැරි නම් මොන අපරාධයක් කළා හරි, අනුන්ගේ බෙල්ල මිරිකලා හරි කමක් නැහැ, තමන්ගේ අපේක්ෂාව ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක විහිංසා සංකල්පනාවලට තමයි ගැනෙන්නේ. එතකොට මේ ආකාරයෙන් කාම සංකල්පනා නිසා ව්‍යාපාද සංකල්පනාවොත්, විහිංසා සංකල්පනාවොත් වැඩෙන්න පුළුවන්. ඒකයි දේශනා කළේ යම්කිසි තැනැත්තෙක් මිච්ඡා සංකල්පයන්ගේ හැසිරෙනවා නම් එතනත්තා අසාරයම තමයි සාරයයි කියලා අරගන්නේ. ඒ කියන්නේ පංචකාමයන්ම සාරයයි කියලා ගන්නවා. නැත්තම් පංචේන්ද්‍රයන් පිනවීමම සාරය ලෙස ගන්නවා. මේ தත්ත්වයේ යටතේ අපිට කිසිදාක තනසිල්ල සතුටක් ලබන්නේ නැහැ. ඉන්ද්‍රියන් පිනවීම සියලු දුක්වලට මුලයි කියලා දේශනා කළ බැවින් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියන් දමනය කිරීමේ මාර්ගය දේශනා කළා. ඒ ඉන්ද්‍රියන් දමනය කිරීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා සංකප්ප කියනකොට නෙක්ඛම්ම සංකල්පනා කියලා පළමු කොට දේශනා කළේ ඒ නෙක්ඛම්ම සංකල්පනාව තුළින් කාමයන්ගේ අතහැරීම පුරුදු කරනවා. එකපාරට නෙමෙයි, ක්‍රමක්‍රමෙන් අතහරිනවා. බලන්න මේ ඇතුළත තමයි, මේ පසුබිම කරගෙන තමයි මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයම පවතින්නේ.
තවත් ආකාරයකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්මා දිට්ඨි පුරේජවන් යන යනුවෙන් මේ සම්මා දිට්ඨියම ඉදිරියෙන් යනවා කියලා සම්මා දිට්ඨිය ඉදිරියෙන් යනකොට සම්මා සංකල්පය තියෙනවා සම්මා දිට්ඨිය මත තමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යනුවෙන් කියන ලද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පසුබිම් වෙන්නේ ඉතින් මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ මොකද්ද සම්මා දිට්ඨි සූත්‍රයේදී මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක වූ චරියුත් මාහිමියන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කුසලය මේක අකුසලය මේක කුසලයට හේතු මෙයයි අකුසලයට හේතු මෙයයි නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත් කුසල් අකුසල් මේයයි දන්නවා ඒ වගේම ලෝභ ද්වේෂ මෝහ කියන මේවා කුසල මූලයන් වශයෙන්ුත් අලෝභ අද්වේෂ අමෝහ කියන මේවා ලෝභ ද්වේෂ මෝහ කියන මේවා අකුසල මූලයන් වශයෙන්ුත් අලෝභ අද්වේෂ අමෝහ කියන මේවා කුසල මූලයන් වශයෙන්ුත් දන්නවා මෙන්න මේ දැනීම එතනස්සට සම්මා දිට්ඨි වශයෙන් දක්වනවා ඒ සම්මා දිට්ඨිය පසුබිම් කරගෙන තමයි සම්මා සංකල්පයන් වැඩෙන්නේ සම්මා සංකල්පයන් වැඩෙන තැනට ඊළඟට තියෙන මාර්ගාංගයන් નિરાයාසයෙන් වැඩෙනවා බලන්නට සම්මා සංකප්පේදී නෙක්ඛම්ම සංකල්පනා කියලා දේශනා කරලා ඊගාවට ඒකකම තවත් දෙකක් එකතු කරනවා අර මුලින් මිච්ඡා සංකල්පයේ කී ආකාරයෙන් අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා අව්‍යාපාද සංකල්පනා කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි මෛත්‍රියමයි අවිහිංසා සංකල්පනා කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි කරුණාවයි එතකොට නෙක්ඛම්ම සංකල්පනා දිනු කරන තැනැත්තා තුළ කරුණාව මෛත්‍රිය කියන මෙන්න මේ ධර්ම දෙකක් වැඩෙන්න තෝනේ මෙත්තා කරුණා නැත්නම් එතනින් එහාට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කිරීමක් සිද්ධවන්නේ නැහැ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ සම්මා වායාම මේ හැම දෙයක්ම මෙත්තා කරුණා මුල් කළා පසුබිම් කළා කියන බව බෞද්ධයන් විසින් දත යුතු කාරණයක් වෙන මොන භාවනා කරන්නත් ඉස්සෙල්ලා තමන් මෛත්‍රී කරුණා දෙක හොඳට පුරුදු කරන්නට ඕනේ දැනගන්නට ඕනේ මෛත්‍රී වඩනවා කියලා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියා මොමන මොමනා ඉන්න එක නෙමෙයි මෛත්‍රී භාවනාව වැඩෙන්නට නම් මෛත්‍රිය තුන් ආකාරයකින් තමා තුළ පුහුණුවන්නට ඕනේ මෙත්තා කාය කම්ම මෙත්තා වාක් කම්ම මෙත්තා මනෝ කම්ම කරුණා කාය කම්ම කරුණා වාක් කම්ම කරුණා මනෝ කම්ම මේ ආකාරයෙන් මේ තුන් ආකාරයෙන් මේ ධර්මතාවයන් දෙක තමා තුළ දිනුනේ නැත්තම් එතනින් එහාට මොන භාවනාවක්වත් දිනු වෙන්නේ නැහැ මේකයි ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අපි බෞද්ධයන් විසින් භාවනාව සඳහා අපට වෙන මාර්ගයක් නැහැ ලෝකේ තවත් තවත් භාවනා කරන ක්‍රම තියෙනවා නමුත් අපි දැනගන්න තෝනේ අප යන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයේ මිස වෙන එක එක ඇත්තන් පුහුණු පුරුදු කරපු ආකාරයේ අධ්‍යක්ෂ මුදවත් තවත් තවත් අය දේශනා කරන මාර්ගෝත්සේවත් නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන්නට ඕනේ ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒ මාර්ගය යන තැනට භාවනාව දියුණු කරන්නට නම් නෙක්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා කියන මේ තුන් වැදගත්ම සංකල්පයන්ගේ පිහිටා සිටිය යුතුමයි එසේ පිහිටා සිටීමෙන් තමන් කුසල ධර්ම පුරුදු කරන්නට අවශ්‍යයි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපට මේ මාර්ගය මැනවින් දේශනා කර තිබියදී අප අන්ධයන්සේ එසි මෙහි අපගානක අවශ්‍යතාවයක් නැහැ අපට පැහැදිලි ධර්ම මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය පිළිපැදීම බෞද්ධයන් සතු යුතුකමයි ඒ මාර්ගය හරියට පිළිපැද්දොත් තමයි මේ දහම ලෝකයාට ප්‍රයෝජනවත් වන දහමක් බවට පත්වන්නේ
පින්වත්නි ඒ සම්‍යක් සංකල්පනා දියුණු කරන තැනත්තාට කුසලය මේකයි කුසල මූලය මේකයි කියන සම්මා දිට්ඨිය පිහිටා සිටිය යුතු බව මා මුලින් ප්‍රකාශ කරා. ඉතින් කුසලය මේයි කියනකොට කුසලය මූලය මේයි කියනකොට අපි දැනගන්නට ඕනේ එක්කී ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහ අකුසල් අලෝභ අද්වේෂ අමෝහ කුසල් අපි අලෝභ අද්වේෂ අමෝහ චේතනා අපතුල දියුණු වන විදිහට නිරතුරු කටයුතු කළ යුතුයි. එදිනෙදා ජීවිත ගත කරන පින්වතුන්ට මේ චේතනා දියුණු කිරීම හරිම අපහසු කාරණයක්. ඒක අපි හොඳින් දන්නවා. නමුත් එහෙම කියලා අතාරින්නට බෑ. කොහොම හරි ටික ටික හරි සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි පසුගිය ධර්ම දේශනාවේදී මේ පින්වතුන් සෑම දිනකටම අවවාදයක් කළේ හැමදාම බුද්ධ පූජාව තියන්න වරද්දන්න එපා කියලා. ඒ බුද්ධ පූජාව තිබීමෙන් තමයි විශාල කුසල ස්කන්ධයක් අත්පත් කරගත හැකි බව අප ප්‍රකාශ කළා. ඒ අනුව අපට නොයෙක් දිනාගෙන් දැනගන්නට ලැබුණු ආකාරයෙන් ඒ වගේම ලැබීලා තියෙන ලිපි ලේඛන ආදීනුත් පැහැදිලි බොහෝ දෙනෙක් බුදුන් වඳින ස්ථාන නැත්නම් ගෙවල් වල බුදු ගෙවල් හදාගෙන බුද්ධ පූජාව තියන්නට කටයුතු කරලා තිබෙන බව. ඒක සතුටට කාරණයක්. අප කළ ධර්ම දේශනාවෙන් ප්‍රයෝජනයක් ලැබිලා තියෙන බව අපට පැහැදිලි. ඒ සතුටට කාරණයක්. නමුත් ඒකම සමහර දෙනාගේ ප්‍රශ්න අපට එවල තිබුණා. ඒ ප්‍රශ්න දිහා බලනකොට පේනවා අපේ බෞද්ධ ජනතාව කොච්චර මිත්‍යා දෘෂ්ටිවලට අහු වෙලා ඉන්නවද කියලා. සමහර දෙනා මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. බුදු පිළිමය කියන්නේ බුද්ධ රූපය කියන්නේ මැටි පිළිමය. ඒ මැටි පිළිමයට ආහාර පූජා කිරීමෙන් පිනක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. කොට සමහර වෙලාවට ඊළඟට අපිට ඇසිය යුතු ප්‍රශ්නෙකුත් තියෙනවා. එතකොට දේවාලවලට ගිහිල්ලා දේව පූජා පවත්වනකොට එතනත් දෙවියන් ඉන්නවද කියන දේ. ඒක පැත්තකින් තිබිච්චාවේ අපි ගමු බුදු පිළිමය පිළිබඳව. බුදු පිළිමය මොකටද? බුදුරජාණන් වහන්සේව මනසට නංවා ගැනීමට පමණයි බුදු පිළිමය තියෙන්නේ. දන්නවා අපි කවුරුත් බුදු පිළිමයක් නිර්මාණය කරන්නේ යම් කිසි නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. මහා පුරුෂ ලක්ෂණ 32ක්. ඒ පුරුෂ ලක්ෂණයන්ගෙන් බාහිරට දක්වන්නට පුළුවන් පුරුෂ ලක්ෂණයන් ගැබ් කළයි අතුලත් කළයි පිළිමයක් හදන්නේ. මේ පිළිමය දැක්ක ගමන් අපට බුදුරජාණන් වහන්සේ මනසට එනවා. ඒක මැටි වලින් හැදුවා වෙන්න පුළුවන්, ඕන එකකින් වෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේව සිහියට නංවා ගන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදුගුණ සමුදාය තුළින් එය සිහිපත් කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ අපිට මේ මාංශකාය වශයෙන් නැති වෙන්නට පුළුවන්. මාංශකාය වශයෙන් ඒ පිරිනිවන් පාලා ඒ දේහය ආදාහනය කළා. නමුත් බුදුරජාණන් වහන්සේ නැහැ කියලා හිතන්නට කරුණක් නැහැ. බුදුරජාණන් වහන්සේව අද වුණත් කෙනෙකුට දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේම දේශනා කළා කොහොමද බුදුහාමුදුරුව දකින්නේ කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මය දකිනවා නම් ඒ තැනැත්තා මා දකිනවා කියලා ප්‍රකාශ කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ මාංශ ශරීරය සහිතව ජීවත් වුණත් බුදු ගුණය සිහි කරගන්නට බැරි නම් ඒ තැනැත්තාට කවදාවත් බුදුහාමුදුරුව කියන කෙනා දකින්න බෑ. රූපය විතරක් දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේව හරියට දකින්නට නම් ඒ තැනැත්තා ඒ බුදු ගුණ තුළින් නැත්තම් ධර්මය තුළින් දකින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මානුධර්ම ඒ ධර්මයට අනුව පිළිපැදීමනු තව ඉදිරියට බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිමය ඉස්සරහට ගිහිල්ලා සිහි කරනකොටම මේ බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙනවා නම්
කවුද ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් පරිපූර්ණ වූ උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ එහි ඉහළම පොන්දුවට ගිය තැනැත්තායි උන්වහන්සේ දේශනා කරනවා අර බුදු වෙච්ච මුල් අවස්ථාවේදී මට ගුරුවරයෙක් ඇසුරු කරමින් ජීවත් වන්නට තියෙනවා නම් ඒක යහපත් කාරණයක් ලෙස සලකලා කවුරුන් හෝ එසේ ගුරු තනතුරෙහි සබා ගන්නට සිටිනවාද කියලා බුදු ඇසින් බැලුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන පංචාංගයන්ගෙන් තමා හා සමකරන්න පුළුවන් කෙනෙක් මේ දෙවි මර බබුන් සහිත ලෝකයේ කොතනකවත් නැහැ කියලා එබැවින් ධර්මයම ගරු ස්ථානයෙහි තබමින් ජීවත් වන බවට බුදුරජාණන් වහන්සේ එහිදී අදිෂ්ඨාන කළා ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඒ තමන් අවබෝධ කළා වූ ධර්මයට ගෞරව කරමින් ජීවත් වුණා ඒ ධර්මය අවබෝධ කළා කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ සකල ක්ලේශයන් නැති කරලා දාලා සියලුම ආශ්‍රවයන්ගෙන් මිදලා නික්ලේශී බවට පත් වූ නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ බුද්ධ කියන ඒ තත්වයේ ඒ නාමය ප්‍රකාශ කරන්නේ ඉතින් යම්කිසි කෙනෙක් ඒ ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියට ගිහිල්ලා ඒ ශාස්ත්‍රඥ වහන්සේ සිහි ගන්නකොට ශාස්ත්‍රඥ වහන්සේ කොයි වගේ කෙනෙක්ද ඒ ශාස්ත්‍රඥ වහන්සේ ලෝභ ද්වේෂ මෝහ දුරුකලා නික්ලේශී බවට පත් වුණා කියන දේ තමන්ගේ මනසට එනවා නම් තමන්ගේ මනස ඒ වෙලාවට කිලුටු වෙනවද ඒ වෙලාවට පිරිසිදු වෙනවද කියන එක තමා තීරණය කරන්නට නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලයි අපි ගෞරව කරන්නේ බුදු ගෙට ගිය ගම බුද්ධ රූපයේ ඉස්සරහට ගිය ගම කොයි වෙලාවකදී හරි අපි අපේ මුවින් ප්‍රකාශ කරන පළවෙනිම දේ තමයි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියන තේ නමෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන උපහාරයයි භගවතු කියලා කියන්නේ भग्ग रागो भग्ग दोषो भग्ग मोहो अनास्तवो भग्गास्वा पापका धम्मा तस्मा भगवाति विच्छरे अनादि वशें देशना करनो रागे दुर्कला द्वेषे दुर्कला मोहे दुर्कला सेलुम पापक अकुशल धर्मयान दुर्कला निक्लेशी वु बैविन भगवान तम भगवतो के लखेनो अरहतो के लखेने सुदुसुई मुक्कड़द सुदुसु දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසුයි. ඒ සුදුසු බව කොහොමද ලැබුවේ? අර භගවාසින තත්වයට පැමිණිච්ච නිසා. මම නමෝ කියලා උපහාර කරනවා ඒ උපහාරයට සුදුසුයි. ඇයි? රාග ද්වේෂාදීන් දුරු කළ නික්ලේශී වූ නිසා. පෙර නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියනකොටම තමන්ගේ මනස පිරිසිදු වෙනවා මේ කාරණේ හිතට ගන්නකොට. ඒ වෙලාවේදී ලෝභ ද්වේෂ මෝහ යටපත් වෙලා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල චේතනා ඉස්මතු වෙන්නේ ඒක ශාස්ත්‍රඥ වහන්සේ සිහිපත් කිරීමෙන් තමන්ට ලැබීමට පුළුවන් උපරිම ශක්තියයි ලැබිය හැකි උපරිම ශක්තියයි පින්වත්නි අසුක්කංසනේකුත් නෙමෙයි පරමම්භණේකුත් නෙමෙයි බලන්න හිතලා මේ ලෝකේ මොන ශාස්ත්‍රඥ වහන්සේව සිහිගැන්වීමෙන්ද තමන්ගේ සිතට ලෝභ ද්වේෂ මෝහ යටපත් කරලා අලෝභ අද්වේෂ අමෝහ ඉස්මතු කරගත හැකි කොයි එක් කාරණේ සිද්ධ වෙන්නට නම් නැත්නම් ලෝභ ද්වේෂ මෝහ යටපත් කරලා අලෝභ අද්වේෂ අමෝහ චේතනා ඉස්මතු කර ගන්නට නම් ශාස්ත්‍රඥ වහන්සේ සිහිපත් කරලා ශාස්ත්‍රඥ වහන්සේ අලෝභ අද්වේෂ අමෝහ සහිතව නැත්තම් ලෝභ ද්වේෂ මෝහයන් දුරු කළ සිටින්නට ඕනේ ඒකම ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ බෞද්ධයන් ඒ කාරණයෙන් සතුටු වන්නට ඕනේ මේ තරම් උදාර ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් අපට ලැබී තිබෙන බැවින් එතකොට එවැනි ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් සිහි කරන්නටයි අපි කිව්වේ බුද්ධ පූජාව තියන්නට කියලා බලන්නට උදේ පාන්දර දැන්
බොහෝ දෙනා උදේ පාන්දර ගෙදරින් පිට වෙනවා රැකියාවලට දහසක් තරදර කම් කටලු තියෙනවා දවසේ පැය 24ම බොහෝ විට යදන්නේ ඉන්ද්‍රියන් පිනවන්නට කාමය විතර්ක තමයි පැය 24 තුලම තමන්ති ඇති වෙන්නේ තමන්ගේ සිත් සතන් තුළ එහෙම තිබෙන අතරෙදි මොනවා හරි කරගන්නට ඕනේ ඒ කරගන්නට පහසු විදිහක් තමයි අපි කිව්වේ ඒ හැම කෙනාටම ගෙදරදී ගෙදරින් පිටත් වෙන්නට ඉස්සෙල්ලා කරන්න පුළුවන් ඉහළම මට්ටමින් බුද්ධ පූජාවක් කියන්නට සමහරක් වෙලාවට ඒක ඇල්වතුර වීදුරුවක් වෙන්න පුළුවන් ඒකත් තමන්ට සැලකිල්ලෙන් කරන්නට ඊගාවට මලක් වෙන්නට පුළුවන් ඒ මල හොඳම මලක් පූජා කරන්නට කරන්න පුළුවන් නම් පාන් පෙට්ටක් තේ කෝපයක් කියන්නට ඒකත් හැකි තරම් උනන්දුවෙන් උමනාවෙන් ඒකට කැප වෙලා කරන්නට පින්වත්නි මෙහෙම කැප වෙලා කරනකොට තමන්ට තේරෙනවා ටික දවසක් මේක කරනකොට තමන් බුදුරජාණන් වහන්සේ එක්කලා ජීවත් වෙනා බුදුහාමුදුරන්ව ඇසුරු කරනවා කියලා බුදුහාමුදුරුව ඇසුරු කරන බව තමන්ට තේරෙනකොට තමන් නොදැනීම තමන් සිල්පද සමාදන් වෙන්න උමනාවක් නැහැ තමන් නොදැනීම පාපයන්ගෙන් ඈත් වෙන පුද්ගලයෙක් වෙනවා පාපයන්ගෙන් ඈත් වීම નિરાයාසයෙන් සිද්ධ වෙනවා ඇයි පාපයන්ගෙන් තොර වූ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන නිසා ඉතින් මේ විදිහට කුසලයක් අපට රැස් කරගන්න තිබේදී නිසලකලිමත් ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒක ලොකුම අභාග්‍යයක් ඒ නිසයි එක එක්කෙනාගේ තර්කවලට යට වෙන්නේ නැතිව තමන්ට පිරිසිදු සිතින් මේ කුසල කර්මය සිද්ධ කරගන්නට අපි මේ ආකාරයෙන් මේ විග්‍රහය කළේ ඒකම සමහර දිනාට ප්‍රශ්නයක් තියෙනවා මේ බුද්ධ පූජාවට තියෙන කෑමවලට ඊගාවට මොකද කරන්න කියලා පින්වත්නි බුද්ධ පූජාව එතනින් ඉවත් කළාට පස්සේ බුද්ධ පූජාව නෙමෙයි ඒ නිසා තමන්ට කැමති නම් ඒක පුළන්නෙකුට දුන්නට වරදක් නැහැ සතෙකුට දැම්මට වරදකුත් නැහැ ඒකේ අනවශ්‍ය තර්ක විතර්ක ඇති කරගත යුතුත් නැහැ හැබැයි බුද්ධ පූජාව තියෙනකොට මේක ආපසු තමන්ට පරිහරණය කරන අදහසක් නම් හිතේ ඇති කරගන්න එපා මොකද එතකොට ටික දවසක් යනකොට ඒක බුද්ධ පූජාව තියනවා වෙන්නේ නැහැ ඒක තමන්ට තියාගන්න පූජාවක් බවට පත් වෙනවා නමුත් ඒක බුද්ධ පූජාවෙන් පස්සේ කාට හරි දුන්නට හිඟන්නේකුට එහෙම දුන්නට ඒක කිසිම වරදක් නැහැ නැත්නම් සතෙකුට දුන්නට ඒක කිසිම වරදක් වෙන්නේ නැහැ බුද්ධාගමට අනුව නම් ඒකෙන් පාපයක් සිද්ධ වෙනවා කියලා කාටවත් කියන්න ඉඩක් නැහැ ඒ වගේම පින්වත්නි තවත් තියෙන අදහසක් තමයි දැන් අපි කිව්වා මේ වගේ පින්කමක් කරලා තමන්ගේ පරලෝස ප්‍රඥාසින්ත පින් දීම ලොකු කුසලයක් කියලා පරලෝස ප්‍රඥාසින්ත පින් දීම ලොකු කුසලයක් කියනකොට සමහර දෙනා ඊගාවට කියනවා මේ ගෙදර නියගිය ඥාතීන්ට පින් දීම සුදුසු නෑ නේද කියලා පින්වත්නි මේකත් මහා බරපතලම මිත්‍යා දෘෂ්ටියක් පින් දෙන්න ගෙදර නැත්තම් වෙන කොහෙද කුසලයක් කරපුවාම ඒ කුසලය කැමති තව ඇත්තන් ඉන්නවා නම් ඒ ඇත්තන්ට අනුමෝදන් කිරීමෙන්ම තවත් කුසලයක් තමන්ට මේකෙන් අත් වෙනවා සමහරු කියනවලු එතකොට මේ මැරිච්ච ඇත්ත ගෙදරට එනවායි පින් ගන්නට කියලා පින්වත්නි පින් දුන්නත් නැතත් මැරිච්ච ඇත්තන් ගෙදරට එනවා නම් ඒක නවත්තන්නට ක්‍රමයක් නැහැ ඒකෙන් තමන්ට යම්කිසි සහනයක් දැනසිල්ලක් ලබන්නට ඕන නම් තමන් කුසල් කළා ඒ මියගිය ඥාතීන්ට පින් දීමෙන්ම ඕනේ ඒ සැනසිල්ල ලං කරගන්නට නිකන් හිතන්න කවුරු හරි ඥාතියෙක් පින් ගන්න කැමැත්තෙන් ගෙදර ඉන්නවා තමන් කුසල් කරනවා නමුත් අනුමෝදන් කරන්නේ නැහැ අර පින් කැමැත්තෙන් ඉන්න ඥාතියා හුල්ල හුල්ල නේද ඉන්නේ පින් ටිකක් අනුමෝදන් විය නැහැ ඒ හුල්ලන එක තමන්ට යහපත පිණිස වෙයිද තමන්ට අයහපත පිණිස වෙයිද එහෙමත් නැත්නම් පින් ගන්නට ඉන්න ඥාතියෙක් පින් අනුමෝදන් වෙනවා නම් ඒ ඥාතියා තමන්ට අයහපතක් කරයිද කියලා හිතන්න පින් අනුමෝදන් වෙලා සැපවත් වෙන ඥාතිය කවදාවත් අහිතක් කරයිද කියලා හිතන්නද නෑ එහෙම අහිතක් සිද්ධ වෙන්නේ නැහැ
නමුත් තමන් කුසල් නොකරනකොට තමන්ට අහිතක් සිද්ධ වෙනවමයි. උදාහරණයක් වශයෙන් පින්වත්නි දැන් සමහරක් වෙලාවට අහන්න ලැබෙනවා සමහර බොහොම අසාධ්‍ය තත්වයකට ලං වෙනකොට මැරිච්ච ඇත්ත දකින්නවා කියනවා. ඒ ඇත්තන් ගැන කතා කරනවා. ඉතින් මේකේ හේතුව අර කුසල ධර්මයන් රැස් කළා තිබෙන්නේ තිබුණේ නැති නිසා අර මියගිය ඇත්තන්ගේ යම්කිසි ප්‍රේතාත්ම භාවවල එහෙම ඉපදිලා ඉන්නවනම් ඒත් වට වෙනවා. ඒත් වට වෙන්නේ මොකටද? තමාවත් ඒත්ත්න්ගේ ගොන්නට ගන්න. මොකද සංසාරික බැම්ම තියෙනවා. ඒ අර මරණාසන්න අවස්ථාවකදී එහෙම දැක්කොත් ඒ මියගිය ඇත්ත්න්ව අර තිබිච්ච බැම්ම නිසා ස්නේහය නිසා ඒ පැත්තට හිත නැඹුරු වෙනවා. ඒ නිසා ඒ තැන්වලම ගිහිල්ලා ප්‍රතිසන්දි ලබනවා. ප්‍රේත විමානය තමයි තහවුරු කරන්නේ. ප්‍රේත විමානය තමයි වර්ධනය කරන්නේ. නමුත් යම්කිසි කෙනෙක් කුසල් කරලා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කළා නම් පින් අනුමෝදන් වන ඥාතීන් නැත්නම් පින් අනුමෝදන් වන දෙවියන් ඒ පින් අනුමෝදන් වෙලා තමන්ට ආශිර්වාද කරනවා. නිතර නිතර ඒ තමන්ට යහපත පිණිස පින් අනුමෝදන් වීමට හැකි ඥාතීන් ආසන්නයේ ගැවසීම නිසා තමන්ට අහිතකර පිණිස පවතින යම්කිසි දුර්වල ආත්ම භාව තියෙනවා නම් අනිෂ්ඨ ආත්ම භාව තියෙනවා නම් ප්‍රේතාත්ම භාව වැනි ඒ ඇත්තන්ට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද තමන්ව තමන් කරන ලද කුසලයෙන් ආරක්ෂා වෙනවා. ඒකයි කිව්වේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් කියලා. ඒ ධර්මය ඇසුරු කරන්නා ධර්මයට අනුව පිළිපදින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා. පින්වත් ඥාතීන්ට පින් දෙනවා කියන එක කුසල කර්මයක්. එනිසා ඒ කුසල කර්මයක් ඔය නිත්‍යා මත දරාගෙන අතපසු කරන්නට එපා. හැමදාම පින් දෙන්න පින් දෙන ඇත්තන්ගේ ආශිර්වාදය පින් ලබන ඇත්තන්ගේ ආශිර්වාදය ඔබට ඒ කාන්තින්ම ලැබෙනවා. ඒකලා පින්වත්නි තවත් අය අහනවා මේ පින් දීලා සමහර දෙනා ඒ පින ගන්නට පින් දෙන සමහර දෙනා පින ගන්නට කොහොමද මේක කියන්නේ යමෙක් පින් දෙනකොට ඒ පින ගන්නට කෙනෙක් ඉන්නවා නම් ඒ ගන්න තැනැත්තා හත් දවසක් බලාගෙන ඉන්නට ඕනෙලු ඒ පින අනුමෝදන් වෙන්නට. ඒ කියන්නේ මේ මේකෙන් අදහස් කරන්නේ මම හිතන්නේ මේ අන්තරාභව කතාවයි. පින්වත්නි ඔහොම අන්තරාභව කතාවක් දැන් ඉතින් අවුරුදු දහස් ගණනක් තිස්සේ එනවා. මේක අද ඉන්නේ කතාවක් නෙමෙයි. නමුත් මේ අන්තරාභවය පිළිබඳව තහවුරු කරන්නට දරණ උත්සාහයේදී ඒ ඇත්තන් ඉදිරිපත් කරන සාධක දෙස බලපුවහම අපිට පැහැදිලි වෙන එක දෙයක් තමයි මේ තහවුරු කරන්නට ඒගෙන හැරපාන සාධක නම් සාර්ථක ඒවා නොවන බව. අන්තරාභවයක් තියෙනවා කියන ඇත්තන් බොහෝ විට ගන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ එන අර සම්භවේසී වාක්‍යන වචනය ගන්නවා. ඒ වගේම සමහර දෙන මේ තවත් ගන්නවා ගන්ධබ්බ කියන වචනය. ගන්ධබ්බෝච පච්චුපච්චිතෝ හෝති කියන තැනින් අර තණ්හා සංකේත සූත්‍රයේ එන එතනින් මේ ගන්ධබ්බ කියන වචනය අරගන්නවා. තවත් සමහරක් අවස්ථාවට ආස්ථාවලදී අන්තරා පරිනිබ්බායි කියන වචනය අරගන්නවා. මේ වචන තුන තමයි ප්‍රධාන වශයෙන් අරගෙන මේ අන්තරාභවය සනාථ කරන්නට හදන්නේ. පින්වත්නි සම්භවේසී කියන වචනේ ගත්තොත් භූතාවා සම්භවේසීවා කියන තැන මෙතෙන්දි කියන්න ඕන දෙයක් සමහර දෙනා කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රයත් ගෙවල් වල කියන්න හොඳ නෑ කියලා දැන් මතයක් ප්‍රකාශ කරගෙන යනවා. ළමිදි දවසක උපාසකම්මා කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමී මේ කරණීය මෙත්ත සූත්‍රය ගෙදර කියන්න හොඳ නෑ කියලා කියන්නේ ඇත්තද කියලා. මං හැමෝ කවුද කියන්නේ? මම හුඟක් දෙනා කියනවා. ඉතින් හේතුව මොකද්ද කියලා අහපහම ඒ උපාසකම්මම කියනවා භූතාවා සම්භවේසීවා කියලා තියෙන හින්දා ඒ ගාථාවේ භූතයන්ට අඬ ගහනවලු ඒක හින්දා මේක කියන්න හොඳ නෑ කියලා. පින්වත්නි කරණීය මෙත්ත සූත්‍රයේ අංශ මාත්‍රයක්වත් අර්ථය දන්නව නම්
මේ වගේ දෙයක් කියන්නට හේතුවක් නැහැ. එතන භූත කියලා කියන්නේ හටගත්තා වූ සත්වයන්ට මේ පහළ වෙලා ඉන්න සත්වයන්ටයි භූත කියලා කියන්නේ නැත්නම් ඔළුවේ ඉන්න භූතයන්ට නෙමෙයි. අනිත් එක කරණීයමෙත් සූත්‍රය ටිකක් හොඳට විමසන්නට ඒක මේ කිය කියා ඉන්නට තියෙන දෙයක් නෙමෙයි. කරණීයමෙත් සූත්‍රය කියනා වගේම ඒකේ තියෙන කාරණා ටික පොඩ්ඩක් හිතට ගන්නට බලන්න කොච්චර අවංක කුසල ධර්මයන්ට නැඹුරු වෙච්ච හැදිච්ච මැදිච්ච පුද්ගලයෙක් වෙන්නටද අවවාද කරන්නේ. ඊගාට බලන්න කියනවා නචකොද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයු. බුද්ධාදී සත්පුරුෂයන් විසින් නොකල යුතුයි කියන ලද සුළු ඌද වරදක්. ඒ කියන්නේ විඤ්ඤෝ විඤ්ඤෝ කියලා කිව්ව එතන විශේෂයෙන්ම බුද්ධාදී සත්පුරුෂයන් ඥානවන්තයන්. ඒ ඥානවන්තයන් විසින් නොකල යුතුයි කියන ලද සුළු ඌද වරදක්වත් කරන්නේ නැහැ. සුදු ඌද වරදක්වත් නොකර න පරෝපරං නිකුබ්බේත නාසිමඤ්ඤේත කත්තචිනං කංචියනාදී වශයෙන් දේශනා කළා තියෙනවා. කිසිවෙක් කිසිවෙකුට කිසි දනකදී හිංසා නොකරවා අවමන් නොකරවා ඕනෝන්ට අයහපතක් නොපතවා තරහ සිටින් ව්‍යාපාද සිටින් බලන්න පින්වත් මේ විදිහට ජීවත් වෙන්නටයි කියන්නේ. නැත්තම් භූතය නයි කියලා මේක මේ අතපසු කරලා දාන්නත නෙමෙයි. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ දවසකට එක සැරයක් නෙමෙයි හැමතිස්සෙම කිය කියා සිහි කර කර හිටියත් මේකෙන් අවඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි කිව්වේ සම්භවේශී කියන වචනය ගැනනේ. සම්භවේශී කියන වචනය මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා පුත්ත මන්සූපම සූත්‍රයේ සංයුත්ත නිකායේ. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං පිටියා සම්භවේසීනං වා අනුග්‍රහය. ඒ ආහාර හතරක් තියෙනවා. ඒ ආහාර හතර මේ සත්වයන්ට හටගත්තා වූ සත්වයන්ටත් සම්භවේසී කියන භවයක් සොයනා වූ සත්වයන්ටත් පැවැත්ම පිණිස අනුග්‍රහය පිණිස මොන ආහාර හතරද? කබලිකාර ආහාර, ඒක ඕලාරික වෙන්න පුළුවන්, සුකුම වෙන්න පුළුවන්. ඒ වගේම පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. එහෙනම් දැනගන්නට ඕනේ සම්භවේසී කියන කෙනත් ආහාර සතරෙන් යැපෙන සත්වයෙක්ම බව. එතකොට එහෙනම් අතර භවයක ජීවත් වෙන කෙනෙක් කියන්නේ මේ ආහාරයෙන් යැපෙන සත්වයෙක් නම් අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. එහෙනම් සත්වයෙක්ම තමයි. එයත් සත්වයෙක්. එතකොට අන්තරා භවිකයා කියලා සතහනක් අවශ්‍ය නැහැ. අපි ගන්නට ඕනේ, අපි අදහස් කරන්නේ ඒකෙන් ඒතනත්තාත් පහළවීමක් සොයන සත්වයෙක්. එතන පහළවීමක් සොයන සත්වයෙක් කියනකොට දැන් ආහාරයෙන්ගෙන් යැපෙනවා. ඉතින් එහෙනම් මේකේ වෙනස තම තමන් තීරණය කරගන්න ආහාරයෙන්ගෙන් යැපෙනවා නම් මොන වගේ සත්වයෙක්ද කියන එක. ඉතින් ඒ සම්භවේසී කියන වචනය එහෙම විග්‍රහ කරනකොට තවත් පැත්තකින් ගන්නවා ගංගබ්බෝච පච්චපට්ඨිතෝ හෝති කියලා. අර මෞපසට ගංගබ්බේකුගේ එළඹීම පිළිබඳව ඉතින් මහානිධාන සූත්‍රයේහි දක්වනවා මෞපසට එළඹෙන තැනැත්තා පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරමින් විඤ්ඤාණං මාතුකුච්චින් ඔක්කමති කියලා දක්වන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ විඥානීය මෞකසට බැස ගන්නවා කියලා. විඥානීය මෞකසට බැස ගන්නවා කියන්නේ සත්වයෙක් බැස ගන්නවා කියන එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි පැහැදිලිවම දක්වලා තියෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ වෙන් වෙන්ව ගත්තොත් ඒ වෙන් වෙන්ව ගත් කල්හි ඒවා සත්ව සංඛාර සංඛ්‍යාවට ගැනෙන්නේ නැහැ කියලා. එක වෙලාවක අනුරාධ හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා සංඛින් මඤ්ඤති අනුරාධ රූපං තථාගතෝති සමනුපස්සති. කොහොමද අනුරාධ හිතනවද මේ රූපය සත්වයාය කියලා? ඒත් අනුරාධ හාමුදුරුවෝ කියනවා නෑ, රූපය සත්වයා නෙමෙයි,
රූප වේදනා සංඥා සංඛාර විඥානයන් පිළිබඳව වෙන වෙනම අහනවා. ඒ වෙන වෙනම අහද්දී මේ වෙන වෙනම ගන්න මේ පහ සත්වයක් හැටින් සලකන්නේ නැහැ. සත්වයක් කියලා සම්මුතියක් දෙනවා. මේ පහ එකට එකතු වූ කල්හි. එතකොට අපි දන්නවා විඥානය කියලා කියන්නේ සත්වයක් නෙමෙයි විඥානය කියලා කියන්නේ සංස්කාර පොදියක්. සංස්කාරයන්ගේ ලක්ෂණය තමයි ඇති වුණා පැවතුණා නැති වුණා. ඒ නැති වෙලා යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසා ආයි හට ගන්නවා. මේ විදිහට සංස්කතියක් වශයෙන් පවතිනවා. නමුත් විඥානය සත්වයක් නෙමෙයි බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. තර රූපයක මේ කලණය බාහිරව හැදෙන දෙයක්. කලණයක් නැත්නම් රූපස්කන්ධයක් සත්වයක් නෙමෙයි. රූපස්කන්ධය මෞඛසේ හටගන්නේ මෞඛයන්ගේ සම්බන්ධතාවයේ ඇතිව. එතකොට පැහැදිලි වෙනවා හොඳටම නුවණින් සලකනකොට මේ මවගේ කුසෙහි ඇතිවන්නා වූ කලණය මුල් අවස්ථාවේ සත්වයක් නෙමෙයි. ඒක රූපස්කන්ධය. නමුත් විඥානයේ සහිතේ විඥානයෙන් හඳුනන ලැබුවේ නාමස්කන්ධයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි සත්වයක් වෙන්නේ. ඒ නිසා අතරමඟ සත්වයක් ගැන කතා කිරීමට අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා දැනගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් මේ දවස් ගණන් අතරමඟ පාවෙන දෙයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එහෙම කතා කරන්න බෑ. එතකොට අපට තීරණය කරන්න වෙනවා මේ භවයෙන් භවය සැරිසරන යම්කිසි මේ නොනැසී පවත්නා දෙයක් තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම දෙයක් නැහැ කියලයි. භවයෙන් භවය නොනැසී පවත්නා වූ දෙයක් මෙහෙම නැහැ. යම්කිසි විදිහකින් කෙනෙක් කියනවා නම් එහෙම සැරිසරනවා කියලා. ඒ සැරිසරනවා කියලා කියන කතාව වරදින්නට හේතුවක් තමයි ඒ මෙතනින් චුත වෙනකොට තවත් කෙනෙක් රැඳෙනවා නම් ඒ රැඳීමට හේතුව මොකද්ද? විඥානය කියන එක විග්‍රහ කරගත්තාම ওই ප්‍රශ්නෙට පිළිතුර තියෙනවා. කොහොමද විඥානයක් හටගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥානං. වෙනත් විදිහකින් ගත්තොත් තවත් විග්‍රහ කළොත් චෛමේ භික්ඛවේ විඥාන කාය කියලා දේශනා කරනවා. විඥාන කායයන් හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, චක්කු සෝත ඝාන ජීවා කාය මන අනාදි වශයෙන් හය ආකාරයක විඥානයන් තියෙනවා. විඥානය හටගන්න හැටි දේශනා කරනවා අර කී ආකාරයෙන් පළවෙනි එක චක්කුංච පදිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානය. එහේ රූපයක් ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය හටගන්නේ. එතකොට එහෙමනම් මරණාසන්නේදී යම්කිසි අරමුණක් විඥානයේ යනවා කියලා කියනවනම් යම්කිසි අරමුණක් ඒ හිතේ පවතිනවාමයි. එතකොට අරමුණක් හිතේ තිබුණා නම් උපදින්නට තැනක් නැත්තේ නෑ. අරමුණක් අරගත්තා කියලා කියන්නේ තෘෂ්ණාවෙන් යම් භවයක් ග්‍රහණය කළා කියන එකයි. එහෙනම් උපදින්නට තැනක් තියෙනවා. ආයි අතරමඟ රැඳෙන්න අවශ්‍යතාවයක් නැහැ. අතරමඟ රැඳීමක් වෙන්නේ නැහැ. ඒ ගත්ත අරමුණට අනුව ප්‍රතිසන්දිය ඊගාවට තියෙනවා. දැනගන්න නැවතත් මතක් කරලා දෙන්නේ විඥානයක් හටගන්නේ අරමුණක් එල්බගත් අරමුණක සිට එල්බගත් අවස්ථාවේදී පමණයි. චක්කුංච පටිච්ච රූපේච කියලා දක්වනවා. ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනසටත් ওই විදිහටම දක්වනවා. මේ ආකාර හයේදීම කොයි ආකාරයකින් හෝ මරණාසන්නයේදී ගන්න අරමුණක් ඇත්නම් ඒ අරමුණට විපාක දීම් වශයෙන් ප්‍රතිසන්දිය හට ගන්නවා. මේ හට ගැනීම නිසා තමයි අපි කියන්නේ අන්තරා භවයක් එතන අතරමඟ භවයක් නැහැ කියලා. එහෙම තියෙනවා නම් තමයි ඔය කතාවක් එන්නේ හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දහම කොතනකවත් නැහැ. හත් දවසෙන් දානයක් දෙන්න තෝනේ, තුන් මාසෙන් දානයක් දෙන්න තෝනේ, අවුරුද්දෙන් දානයක් දෙන්න තෝනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මීගිය ඥාතීන් සිහිපත් කළ වරින් වර තින් අනුමෝදන් කිරීම යුතුකමක් හැටියටයි. දැන් අපි තුන් මාසෙන්, හත් දවසෙන්, අවුරුද්දෙන් ඕවා කරනවා. ඒක හොඳයි. නරක දෙයක් නෙමෙයි. මොකද හේතුව දන්නවා මේ වෙලාවට මේක කරන්නට ඕනේ කළ යුතුව තියෙනවා. ඒත් ඕක චාරිත්‍රයක් කරගතියුතු නැහැ.
ඔක යුතුයකමක් කරගන්න තෝනේ. දැන් සමහර විට අම්මා තාත්තට පින් අනුමෝදන් කරනවා. අම්මා තාත්තට පින් අනුමෝදන් කරනවා මැරිලා දවස් 7 තුන් මාසෙ අවුරුද්ද යන්නේ. සලකලා එහෙම කරනවා. හොඳයි. මේක කරන්නේ ඇයි? ලෝකමානීන් ජල වෙන්නකද නැත්නම් ලෝකයාගේ ලෝකමානයට කරනවද නැත්නම් ලෝකයාගේ නින්දාවෙන් වළකින්න මේක කරනවද? එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ වටිනාකම දන්න නිසා මේ දේ කරනවද? හොඳට පැහැදිලි වෙන දෙයක් සමහර දිනාට අම්මා තාත්තා උනත් නැති වෙලා අවුරුද්දක් ගියාට පස්සේ අර අවුරුද්ද දානි දුන්නට පස්සේ අම්මේ තාත්තේ ඉන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අර දානි දීලා තින්නේ ලෝකමානයට. දැන් යම් කිසි කෙනෙක් මේ අවුරුද්ද දානි දුන්නේ නැත්නම් අසල්වාසීන් බලාගෙන ඉන්නවා මේක කියාවි අනේ මේ මිනිස්සු මේ තැනත්තා මැරිලා අවුරුද්ද දානිවත් දුන්නේ නැහැ නේද කියලා කියාවි. මේකෙන් ගැලවෙන්නයි මේ කරන්නේ. යම් කිසි කෙනෙක් අම්මගේ තාත්තගේ ගුණය දන්නවනම් මේ අම්මගේ තාත්තගේ ගුණය සලකලා දෙනකොට ඒක තුන් මාසෙන් අවුරුද්දෙන් සීමා වෙන්නේ නැහැ. තමන් ජීවතුන් අතර ඉඳද්දි යම් තාක් තමන් ජීවත් වෙනවා නම් අවුරුදු ගණනක් ඒ ජීවත් ඉන්න තාක්කල් තමන්ට තමන්ගේ අම්මා තාත්තා සිහිපත් කරලා පින් දෙන්නට පුළුවන්. පින්වත්නි, ඔය බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හැඳින්වුවා. මේ ලෝකයට තමන්ව පහල කළා කියන අර්ථයෙන් බ්‍රහ්ම කියලා කියන්නේ දන්නවනේ එදා සමාජයේ තිබුණේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ මේ ලෝකයට තමන්ව පහල කරපු ඇත්තන්. ඒ තැනැත්තාටයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට අර්ථකථනයක් තමයි දුන්නේ. එහෙම එක්කෙනෙක් නෙමෙයි ඔබව මේ ලෝකයට පහල කළේ මෙන්න මේ අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසායි අම්මයි තාත්තයි දෙන්නට බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීමක් කළේ. ඉතින් එහෙම තමන්ව මේ ලෝකයට බිහි කරපු එකේ නැත්නම් මේ ලෝකේ දකින්න සලස්වපේකේ ණය ගෙවන්නට බෑ කියලා දේශනා කළා. අම්මා තාත්තා මේ ලෝකේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අම්මයි තාත්තයි දෙන්නව දෑලට අරගෙන කරන්න පුළුවන් සියලුම අප උපස්ථාන කරමින් කටයුතු කරත් කොටින්ම කියනවා නම් අම්මගේ තාත්තගේ මල මූත්‍ර තමන්ගේ දෑතින් පිරිසිදු කරමින් සුද්ධ කරත් අම්මා තාත්තා දෙන්නගේ ණය ගෙවන්නට බෑ කියලා කිව්වා. ඒ ඇත්තන් අපිට මේ ලෝකේ දකින්න සලස්වපේකට. එහෙනම් අපි කොහොමද ඒ ඇත්තන් කන්න අඳින්න දීපුවා ඒ ණය ගෙවන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්නට. ඉතින් මේ විදිහට එවැනි ගුණයක් දන්නවා නම් අම්මගේ තාත්තගේ ඒ දරුවා අම්මා තාත්තා සිහි කර කර නැවත නැවත පින්කම් කරනවා. බලන්න මේක ලොකු අර්ථයක් තියෙනවා. වරින් වර අම්මා තාත්තා සිහි කළා පෑන් වැඩිම් ආදිය කළා පින් දෙනකොට ඒ මොහොතේදී තමන්ගේ මනසට එන්නේ නැද්ද මොනවද මගේ අම්මයි තාත්තයි මට කළේ? කොයි විදිහට මාව හැදුවේ? කොයි විදිහට මට අවවාද කළේ? උගන්වන්න හදපු හැටි, අවවාද කරපු හැටි, පාපයෙන් වළක්වපු හැටි, යහපත් දෙහි යොදවපු හැටි එන්නේ නැද්ද අර පින් දහම් කරනකොට අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ මනසට? ඒ එනකොට බලන්න අම්මා තාත්තා තමන්ගේ ඒ ශරීරයෙන් තමන්ට ඈත් වුණා. නමුත් අම්මා තාත්තා දෙන්න තමන්ගේ ඒ අම්මගේ තාත්තගේ ගුණ ශරීරයෙන් අම්මා තාත්තා තමන්ගෙන් ඈත් වුණේ නැහැ. ගුණ ශරීරයේ තමන් ජීවත් වෙනවා. ඔබ දෙමව්පියන්ගේ ගුණ ශරීරයත් එක්කලා ජීවත් වෙනවා. ඔබ වරින් වර ඒ ඇත්තන්ට පින් දෙනකොට, පින් අනුමෝදන් කරනකොට අවුරුද්දක් වෙනකල් බලාපොරොත්තු වෙන්න ඕනේ. හැම වෙලාවකම කුසලයක් කරා නම් ඒ කුසලයේ කරපු හැම වෙලාවකම එසේ පින් අනුමෝදන් කරන්න. එතකොට තමන්ට ඒනුත් කුසල් රැස් වෙනවා. පින්වත්නි, මේ ලෝකයේම තමන්ට සම්‍යක් සංකල්පනා වශයෙන් කරුණා මෛත්‍රී ආදී ගුණධර්ම දියුණු කර ගන්නට හොඳම අවස්ථාවන් තමයි මෙසේ කුසල දහම් රැස් කිරීම. කවදාවත් කුසලයක් කරන්න බෑ අකරුණාවෙන්. කවදාවත් කුසලයක් කරන්න බෑ අමෛත්‍රියෙන්. ඒ නිසා කුසල් රැස් කරනකොට කරුණා මෛත්‍රී ගුණධර්ම පුරුදු වෙනවා. ඒ කුසල ශක්තියින් දියුණු කිරීම සඳහා කියන අදහස තමන්ට පෙරදරි වෙනකොට අර සම්මා සංකල්ප කියන මෙන්න මේ මාර්ගාංගය තමා තුළ සාහර වෙනකොට
සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා වාචා සම්මා ජීව සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව යනුවෙන් තින මේ මාර්ගංගත් තමන් නොදැන්වත්ම තමන්ට සම්පූර්ණ වෙනවා මේ ආදි වශයෙන් කුසලයන් තමන්ගේ තුල දියුණු වෙලා මනස එකලස් වෙනකොට අකුසලයන් යටපත් වෙනකොට තමන්ගේ සිතේ යම් කිසි ශාන්ත ගතියක් සමාධියක් ඇති වෙනවා ඒ සමාධිය තමයි සම්මා සමාධි කියලා දේශනා කළේ මෙසේ තමන්ගේ කුසල දහම් දියුණු කර ගන්නට කොයිම ආකාරයකින්වත් ඉඩ තබන්නට එපා මිත්‍යා දෘෂ්ටීන්ගෙන් තමන්ගේ සිත යට කරලා කරන අකුසලයන් තමන් කරන අකුසලයන් වර්ධනය කරන්නට පුළුවන් තරම් කුසල ශක්තියින් වර්ධනය කරන්නට සම්මා දිට්ඨියම පෙරටු කර ගන්නට එයින් සම්මා සංකප්ප ආදී හොඳ සංකල්පයන් දිනු වෙනවා මෙලවත් වාසනාවන්ත වෙනවා පරලොවත් වාසනාවන්ත වෙනවා එසේ ඔබ සැමට උතුම් තෙරුවන්ගේ ගුණානුභාවයෙන් ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමෙන් ලැබිය හැකි උතුම් ශාන්ත සුවේ නිර්වාණ පදේ හැම දිනාට ඒකාන්තයෙන්ම සැලසේවා කියලා ආශිර්වාද කරනවා ආකාශත්තාදි භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාදි භුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාදි භුම්මත්තා දේවා නාග මහින්දිකා